හරි දැන් මං සූදානම් වෙන්නේ පස්වෙනි පේපර් එක සාකච්ඡා කරන්න. අපි මේ වෙද්දි පේපර් පහක් සම්පූර්ණ කරලා තියෙනවා. පස්වෙනි එක තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ මුලින්ම සාකච්ඡා කරන්නේ ව්‍යුහගත රචනා පේපර් එක. හරි ව්‍යුහගත රචනා එකේ පළවෙනි ව්‍යුහගත රචනා එක අපි බලමු. ඒකේ තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එකක්. හරි පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ තියෙන ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. බලමු ඉගෙන පළවෙනි ප්‍රශ්නේ. වානේ කම්බියක යම්මාපාංගයේ නිර්ණය කිරීම සඳහා දිගින් සමාන වානේ කම්බියක් සමග තඹ කම්බියක් භාවිත කර සකස් කළ ඇටෝම පහත දැක්වේ. මෙහිදී තඹ කම්බියේ පහළට වන්නට කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් ඇති පඩියක් සම්බන්ධ කර ඇති අතර එහි පහළ කෙළවරට ආසන්නයේ කුඩාම මිනුම මිලිමීටර 0.5 වන ප්‍රධාන පරිමාණයක් සවි කර ඇත. වානේ කම්බියට තරාදි පඩි රඳවණයක් සම්බන්ධ කර එහි පහළ කෙළවරට තුලා පරිබන්ධනය සම්බන්ධ කර ඇති අතර එහි ස්කන්ධය ග්‍රෑම් 500ක් වේ. ප්‍රධාන පරිමාණයේ ස්පර්ශව ගෝණී පරිමාණය සවි කර ඇති අතර මිලිමීටර 0.5 කොටස් 49ක් සමාන ගෝණී කොටස් 50කට බෙදා සවි කර ඇත. හරි මේ ප්‍රැක්ටිකල් එක ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒකේ අදාළ දත්ත ටික දීලා තියෙනවා. ඒකේ ඒ කොටසේ ඉස්සලාම අහනවා ඉහත පරීක්ෂණය සඳහා එකිනෙකට වෙනස් ලෝහ වර්ගලින් සාදන ලද කම්බි භාවිත කරමින් පරීක්ෂණය සඳහා යෝග්‍යද නැද්ද සඳහන් කර. හරි ඒකට උත්තර වෙන්නේ ඒ කියන්නේ එකිනෙකට වෙනස් ලෝහ වර්ග දෙකකින් හදලා තියෙන කම්බි භාවිත කරොත් මොකද වෙන්නේ කියලා අහන්නේ ඒවා යෝග්‍යද නැද්ද කියලා. එහෙම භාවිත කරන එක යෝග්‍ය වෙන්නේ නැහැ. හරි යෝග්‍ය නොවේ. පිළිතුරු තමයි යෝග්‍ය නොවේ. ඊළඟ කොටසේ අහලා තියෙනවා පිළිතුරු සඳහා හේතු ඉදිරිපත් කරන්න කියලා. හේතුව තමයි දැන් එහෙම එකිනෙකට වෙනස් ලෝහ දෙකක් ගත්තොත් එහෙම දැන් අපි දන්න සාමාන්‍ය පරිසර උෂ්ණත්වය වෙනස් වෙද්දී මේ ලෝහ කම්බියේ දිග වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් දිග වැඩි වෙනවා, උෂ්ණත්වය අඩු වුණොත් දිග අඩු වෙනවා. ඒ කියන්නේ විත්‍යතියක් සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ඒ විත්‍යතියත් අදාළ වෙනවා. අපි දැන් මෙතනදී දිග මනින්දි ඒ විත්‍යතියත් එක්ක තමයි අපි පාඩංග ගන්න. එතකොට මේ දැන් ලෝහ දෙකකින් සාදු කම්බි අපි භාවිත කරොත් එහෙම ඒ ලෝහ දෙකේ සිද්ධ වෙන විත්‍යතිය එකිනෙකට වෙනස්. හරි ලෝහ දෙකේ සිද්ධ වෙන විත්‍යතිය එකිනෙකට වෙනස් නිසා ඒ විත්‍යති වලින් වන බලපෑම එකිනෙකට වෙනස්. හරි එතකොට එතන දෝෂ සහිතයි. හරි එතකොට දෝෂ සහිතයි. ඒ හින්දා අපි එකම ලෝහයෙන් හදපු කම්බි තමයි භාවිත කරන්නේ ප්‍රැක්ටිකලි. හරි එතකොට අර විත්‍යතියේ වැඩිවීමෙන් හෝ අඩුවීමෙන් සිද්ධ වෙන එතන දිගේ වෙනස කම්බි දෙකටම සිද්ධ වෙන නිසා හරි ඒක පරීක්ෂණයට බලපෑන්නේ නැහැ. හරි ඊට පස්සේ කියනවා මෙහිදී සිහින්වානේ කම්බියක් භාවිත කිරීමේ වාසිය කුමක්ද? සිහින්වානේ කම්බියක් භාවිත කිරීමේ වාසිය වෙන්නේ කම්බි සිහින් වෙන්න වෙන්න මෙතනදී අපි යොදන භාරයට අනුව සිද්ධන විත්‍යතිය වැඩි. හරි වැඩි විත්‍යතියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකට උත්තරය එන්නේ වැඩි විත්‍යතියක් ලබා ගැනීම හැකියාව පවතී. හරි එතකොට විත්‍යතිය වැඩි වෙනවා කියන්නේ අපි මනිනවනේ දිග මනින්දී එතනදී සිද්ධ වෙන දෝෂය අඩුයි. විත්‍යතිය වැඩි වෙන්න වැඩි වෙන්න විත්‍යතිය මනින්ද සිද්ධ වෙන දෝෂය අඩුයි. හරි විත්‍යතිය වැඩි වෙන තරමට හොඳයි. කුඩා බාරයකින් වැඩි විත්‍යතියක් ලබා ගත හැක. බාරයේ කුඩා බාරයක් විදලා වැඩි විත්‍යතියක් අපිට ලබා ගන්න පුළුවන් සිහින්වානි කම්බිය භාවිත කරොත්. හරි තුන්වෙනි එකට එන්නේ එතකොට කුඩා බාරයකින් වැඩි විත්‍යතියක් ලබා ගැනීම හැකියාව පවතී. හරි ඊට පස්සේ වෙනවා B එකට. B එක කියනවා ඉහත යොදා ඇති තඹ කම්බිය වෙනුවට දිගින් සමාන වානේ කම්බිය භාවිත කර නැවත පරීක්ෂණය සිදු කරන්නේ නම් දැන් හරි දැන් අර වානේ කම්බිය අයින් කරලා තඹ කම්බියම භාවිත කරන. හරි එතකොට අර උෂ්ණත්වය වැඩි හෝ අඩු වීමෙන් සිද්ධ වෙන දෝෂය සිද්ධ වෙන්නේ නැහැ මෙතන. හරි පරීක්ෂණය සිදු කරන්නේ නම් බාරයන් විචලනය කරන කම්බියේ බාරයන් එකතු කරමින් සහ ඉවත් කරමින් එකම බාරය සඳහා පාටාංග දෙකක් ලබා ගන්න ලබයි. මේ ආකාරයට පාටාංග ලබා ගැනීමට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. එතකොට භාරයන් එකතු කරමින් අපි පාටාංග ලබා ගන්නවා. ඒ කියන්නේ ඒක දිග වැඩි වෙන ප්‍රමාණය ලබා ගන්න. ඊට පස්සේ ඒ බර ඉවත් කරමින් නැවත පාටාංග ලබා ගන්නවා. ඒකට හේතු අහන්නේ. හේතුව තමයි දැන් කම්බියේ ගැට ගහලා තිබ්බොත් එහෙම. හරි අපි භාරයන් එකතු කරද්දී දිග කියන්නේ ඒවා දිග ඇරෙන්න පුළුවන්. ගැට ගහලා තියෙන ඒවා දිග ඇරෙන්න පුළුවන්. ගැට ගැසී ඇති දැන් දිග ඇරෙන්න පුළුවන්. එතකොට විත්‍යතිය සනිකව වැඩි වෙනවා. හැබැයි ඒ විත්‍යතිය වැඩි වෙන්නේ මේ දිග වැඩි වෙනවා. ඒත් අපි ඒක මනින්නේ විත්‍යතියක් කියලා. හැබැයි ඒක ඇත්තරම තියෙ සිද්ධ වෙලා තියෙන විත්‍ය වැඩි වීමක් නෙමෙයි. අර මේ ගැටේ ලිහිීම නිසා දිග වැඩි වීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. අන්නේ ඒක බලා ගන්න එහෙම වුණාද කියලා බලා ගන්න තමයි අපි සාමාන්‍යයෙන් ඊට පස්සේ අපි බාරයන් ඉවත් කරලා නැවත අර මුල් දිගටම එනවද කියලා බලා ගන්න තමයි අපි
නැවත ඒක ආපස්සට සිද්ධ කරන්න හරි. එතකොට අහන්නේ ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. එකක් තමයි කම්බියේ පවතින ගැටිති දිගහැරියක්ද බලා ගැනීම හරි. කම්බියේ පවතින ගැටිති එහෙම නැත්නම් ගැට ගැසී ඇති ස්ථාන දිගහැරියක්ද බලා ගැනීම තමයි ඒක හේතුවක් වෙන්නේ. ඊළඟට මේ කම්බියේ ප්‍රත්‍යස්තතා සීමාව ඉක්මවා ගිහිල්ලාද කියලා බලා ගන්න. හරි ප්‍රත්‍යස්තතා සීමාව ඉක්මවා ගිහිල්ලා තිබ්බොත් එහෙම මේ අදාළ විතතියන් වැරදි හරි. එතකොට මේ අපි ලබා ගන්න පාඨාංග වර්ධිනවා මෙයා ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගිහිල්ලා තිබ්බොත්. එතකොට දැන් ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගිහිල්ලා නැත්නම් අපි අර බාරෙන් ඉවත් කර අධ්‍යාන අවතර ආරම්භක මුල් පිහිටුවමටම එන්න ඕනේ. හරි මුල් දිගටම පැමිණෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි අර ප්‍රත්‍යස්තතා සීමාව ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒකත් හරි ඒ හේතු දෙක ලියවලා තියෙන්න ඕනේ. හරි. කම්බියේ ගැට ගැසී ඇති ස්ථාන පවතීද යන්න නිරීක්ෂණය කිරීම. එක අනිත් හේතුව තමයි ප්‍රත්‍යස්තතා සීමාව ඉක්මවා ගොස් ඇද්දයි නිරීක්ෂණය කිරීම. හරි ඔය හේතු දෙක ලියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා. මේ පරීක්ෂණයේදී කම්බිය ආරම්භක දිග ලෙස මෙනෙහි යුත්තේ කම්බිය මුළු දිගද ඉහළ සවිකල ස්ථානයේ සිට වර්ණීය පරිමාණය සවිකර ස්ථානයේ දක්වා දිගද නැතහොත් ඉහළ ආධාරකයේ සිට වර්ණීය ශුන්‍ය දක්වා දිගද යන්න සඳහන් කර ඔබගේ තෝරා ගැනීමට හේතු පැහැදිලි කරන්න. හරි. එතකොට මයින්ඩ් ඕනේ කොයි දිගද කියලා අහන්නේ. මයින්ඩ් ඕනේ සාමාන්‍යයෙන් අර ඉහළ සවිකල තියෙන ආධාරකේ ඉඳලා මෙන්න මෙහෙම ආධාරකේ ඉඳලා ඊට පස්සේ මෙතන වර්ණීය පරිමාණය තියෙන. ඔන්න ඒ වර්ණීය පරිමාණය දක්වා දිග තමයි මයින්ඩ් උනේ. හරි. ওই දිග තමයි මයින්ඩ් උනේ. මොකද දැන් බරක් පල්ලයට එල්ලුවට පස්සේ බාරය එල්ලුවට පස්සේ දිග වැඩි වෙන්නේ මෙන්න මේ කොටසේ තමයි දිග වැඩි වෙන්නේ. එතන මේ කොටසේ දිග වැඩි වෙන නිසා අපි මයින්ඩ් උනේ මෙන්න මේ කොටස. හරි. එතකොට අහන්නේ ආධාරක සිට ශුන්‍ය දක්වා දිග දෙන්න සඳහන් කරන්න ඉහළ ආධාරකයේ සිට වර්ණීය පරිමාණය සවිකල ස්ථානයේ දක්වා දිග තමයි මයින්ඩ් ඕනේ. හරි. ඉහළ ආධාරකයේ ඉඳලා වර්ණීය පරිමාණයේ සවිකර ස්ථානයේ දක්වා දිග තමයි මයින්ඩ් ඕනේ. හරි. ඒකට හේතුව වෙන්නේ අදාළ දිග වැඩිවීම සිදුවන්නේ එම ප්‍රදේශයේදී. හරි. හරි. දිග වැඩිවීම සිද්ධ වෙන. කියන්නේ අපි මනින දිග වැඩිවීම සිද්ධ වෙන වර්ණීය පරිමාණය මයින දිග වැඩිවීම සිද්ධ වෙන්නේ ඒ අදාළ ප්‍රදේශයේදී. කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේදී කම්බියේ මේ ප්‍රදේශයේදී වැඩි වෙන දිග තමයි අපි වර්ණීය පරිමාණය මැනගන්නේ. හරි. ඊට පල්ලෙහා තියෙන කොටස් වල වැඩි වෙන දිග අපිට වර්ණීය පරිමාණය මිනුම් වෙන්නේ නැහැ. හරි. ඒකත් හරි. එතකොට ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. සී කොටසට. හරි. සී කොටසේ කියනවා මෙහිදී වර්ණීය පරිමාණය තන ඇත්තේ ප්‍රධාන පරිමාණය මිලිමීටර 0.5 කොටස් 49ක් වර්ණීය කොටස් 50කට බෙදීම. හරි. එතකොට අපිට කුඩා පරිමාණ කුඩා මිනුම් මොනවා හොයා ගන්න පුළුවන්. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 0.5 කොටස් 49ක් වර්ණීය කොටස් 50කට බෙදෙනවා. ඒකට අපිට කෙලින්ම හොයන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කොටසක අගය බෙදනවා වර්ණීය කොටස් ගන්න. හරි. ඒක තමයි සරලම ක්‍රමය. එහෙම නැත්නම් අපි වර්ණීය කොටසක අගය හොයාගෙන ඊට පස්සේ ප්‍රධාන පරිමාණයේ කොටසකින් වර්ණීය කොටසක අගය අඩු කරන්න ඕනේ. හැබැයි ඊට වඩා අපිට ලේසි කුඩා මිනුම හොයාගන්න නම් කෙලින්ම ප්‍රධාන පරිමාණයේ කොටසක අගය බෙදනවා. ඒ කියන්නේ මිලිමීටර 0.5 ඕක බෙදනවා වර්ණීය කොටස් සංඛ්‍යාවේ 50න් බෙදනවා. එතකොට එනවා 0.01 කියන. හරි. 0.01 මිලිමීටර තමයි කුඩා මිනුම වෙන්නේ. හරි. ඊට පස්සේ ඒක හොයන්න ඒ කියන්නේ අපිට ඒක හොයාගන්න සිද්ධ වෙනවා. අහලා තියෙන ප්‍රශ්නේ බලමු. පළවෙනි එක අහලා තියෙන මේ දක්වා ඇත්තේ තරාදිපඩි රඳවණේ කිලෝග්‍රෑම් 2.5 ස්කන්ධයක් එක්කල විටදී ප්‍රධාන හා වර්ණීය පරිමාණයේ රදාර පිහිටුන් නම් මෙහි දැක්වෙන පාඨාංකයේ වානේ කම්බියේ විතතිය ගණනය කරන්න. හරි. මේකේ පාඨාංකය ගණනය කරන්න කියන්නේ කියන්නේ කාණේ කම්බි විතතිය ගණනය කරන්න කියලා කියන්නේ. හරි. එතකොට කියන්නේ මේකේ සිද්ධ වෙන මේකේ තියෙන පාඨාංකය වර්ණීය පරිමාණයෙන් අපි ලබා ගන්න පාඨාංකය තමයි විතතිය කියලා කියන්නේ. එතකොට මේකෙදි දැන් මේ රූප සටහනට ඔයාලා පේනවා ප්‍රධාන පරිමාණයේ 0.15 පහු කරලා තමයි වර්ණීය පරිමාණය ශුන්‍ය පිටුම තියෙන්නේ. හරි. ප්‍රධාන පරිමාණයේ 0.15 මෙහෙම බිංදුව තියෙනවා. ඊට පස්සේ මෙහෙම 0.1 තියෙනවා. හරි. ඒක සලකුණු කරලා නැහැ. ඒ වුණාට 10 කොටස් 10කට බෙදලා තියෙන කියන්නේ 0.1. හරි.
කොටස් 10කට බෙදලානේ. ඒ කියන්නේ සෙන්ටිමීටරක අයින තියෙන්නේ. මේ විදිහට කොටස් 10කට බෙදලා 1 සෙන්ටිමීටර කියලා පහලින් ඇදලා තියෙනවා. මෙහෙම සේර කොටස් 10කට බෙදලා. එතකොට එක කොටසක් කියලා කියන්නේ හරි මේ විදිහට සෙන්ටිමීටර දශම 1යි කියන එක හරි. එහෙම නැත්නම් මිලිමීටර ඔව් මිලිමීටර 1යි හරි. සෙන්ටිමීටර දශම 1යි. එතකොට වර්නිය පරිමාණය පිටලා තියෙන්නේ මිලිමීටර වලින් ගත්තොත් මිලිමීටර 1.5ක හරි. ඒ කියන්නේ මෙන්න මේ 1 පහ වෙලා 0.5 1.5 පහ වෙලා තමයි බිංදුව පිහෙලා තියෙන්නේ. හරි. ඒ වගේම වර්නීය පරිමාණයේ කොටසක් වර්නීය පරිමාණයේ ප්‍රධාන පරිමාණයත් එක්ක සමපාත වෙලා තියෙන්නේ 1 2 3 4 5 6. 6 වෙනි කොටස තමයි සමපාත වෙලා තියෙන්නේ මේ විදිහට. හරි. ප්‍රධාන පරිමාණය. මම මේක හරියට ඇඳලා නැහැ. හරි. දළ පිහිටුම් මෙහෙම ඇඳලා තියෙන්නේ. ආය තම සම්පාදලා දින. එතකොට ප්‍රධාන පරිමාණයේ පාඨාංගය අපිට දැන් මේ පාඨාංගය ලියන්න පුළුවන් මෙහෙම. ප්‍රධාන පරිමාණයේ පාඨාංගය කියලා කියන්නේ 1.5 මිලිමීටර් හරි. ඒකට එකතු කරන වර්නීය පරිමාණයේ පාඨාංගය. වර්නීය පරිමාණයේ පාඨාංගය කියලා කියන්නේ 6 වැඩි කිරීම කුඩා මිනුම. 6 වැඩි කිරීම කුඩා මිනුම 0.01 මිලිමීටර්. ඕක තමයි අදාළ විදිහට තියෙන්නේ. එතකොට 1.5ට එකතු කරන්න ඕනේ මේක 0.06. එතකොට 1.56 මිලිමීටර කියලා එනවා. හරි. අන්න ඔය විදිහට. ඉතදී එන්නේ. එතකොට 1.56 මිලිමීටර. ඊට කියනවා ඊට පස්සේ කියනවා වානේ කම්බියේ ආරම්භක දිග මීටර 2.5ක්ද කම්බිය හරස් කර දීලා තියෙනවා. ඉහත බාරයේ උදා ඇති අවස්ථාව උපයෝග කරගනිමින් කම්බිය සාධාරණ ද්‍රවයේ යම් මාපාංකයක් ගණනය කරන්න. හරි. ඒක ලේසියි. එතකොට කෙලින්ම අර හුක් නියමේ පාවිච්චි කරන්න දෙන්නේ. දෙවනි කොටස F බෙදීම A සමානයි Y E බෙදීම L අහන්නේ. හරි. අපෙන් අහන්නේ විතතිය. විතතිය නෙමෙයි යම් මාපාංකය. පොඩි යම් මාපාංකයේ Y සමානයි F වැඩි කිරීම L බෙදීම A වැඩි කිරීම E. හරි. F කියලා කියන්නේ මෙතන දැන් කිලෝග්‍රෑම් 2.5ක පඩියන්නේ මෙතන රඳවලා තියෙන්නේ. හරි. පඩිය කිලෝග්‍රෑම් 2.5යි. ඒකේ කලින් ප්‍රශ්නේ කලින් අපිට කියලා තියෙනවා මෙන්න මේ පඩිය රඳවන්නේ තුලා පඩි රඳවන්නේ බර ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5. එහෙම නැත්නම් ග්‍රෑම් 500 කියලා දෙනවා. එතන ග්‍රෑම් 500යි. මෙතන 1.5 කියන්නේ. හරි. 1.5නේ 2.5 කියන්නේ. එතකොට 2.5 500 කියන්නේ කිලෝග්‍රෑම් 3යි. කිලෝග්‍රෑම් 3යි කියන්නේ බර වෙනවා නිව්ටන් 30යි. 30 වැඩි කිරීම දිග දීලා තියෙනවා මීටර් 2.5 කියලා. හරි. දිග 2.5යි. විදී මහරස්කඩ ශේෂ්ඨපලයේ දීලා තියෙනවා 4 වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ 4 වැඩි කිරීම 10 වෙන 4යි. හරි. විතති දීලා තියෙනවා. විතති අපි ගණනය කරා 1.56 මිලිමීටර කියලා. ඒ කියන්නේ 1.56 වැඩි කිරීම 10 වෙන 3යි. හරි. ඕක සුළු කරාම එනවා යම්මාපාංකේ එනවා 1.25 වැඩි කිරීම 18යි කියලා. පීඩනය එක කියන්නේ නිව්ටන් වර්ග මීටර. හරි. යම්මාපං කියන්නේ ඔන්න යගේ. හරි. මේක හදන්න තියෙන්නේ, ඒ කියන්නේ මේකේ මේ ගානකට හදන්න තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. හරි. අනිත් ඒවා මේ පරීක්ෂණෙන් අදාළ තොරතුරු අරගෙන ලියන්න තියෙන්නේ. හරි. මේක ලියාගන්න. ළමයි අපි මේ දෙවනි ප්‍රශ්නයට යමු. දෙවනි එක කියන්නේ තාපය ප්‍රශ්නේ. හරි. තාපය ප්‍රශ්නේ තියෙන්නේ තුෂාරාංගය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකේ අහනවා බලවෙනින් පරිසරයේ තුෂාරාංගය අනුකමද. තුෂාරාංගය කියලා කියන්නේ පරිසරයේ දැනට පවතින ජල වාෂ්ප ස්කන්ධය මගින් ඒ පරිසරයේ සම්පෘප්ත කලන්ට අපි අඩු කළ යුතු ආමුෂ්‍යත්. හරි. පරිසරයේ දැනට පවතින ජල වාෂ්ප මගින් පරිසරයේ දැනට පවතින ජල වාෂ්ප ස්කන්ධය මගින් එම පරිසරයේ සම්පෘත්ත කරීමට පැවතිය යුතු අවමුෂ්ණත්වය තමයි කියන්නේ තුෂාරාංකය කියලා. හරි. ඒ විදිහට ලියන්න ඕනේ. තුෂාරාංකය අනුව පරිසරයේ දැනට පවතින ජල වාෂ්ප ස්කන්ධය මගින් එම පරිසරයේ සම්පෘත්ත වන්නා වූ අවමුෂ්ණත්වය තුෂාරාංකය ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ යනවා දෙවෙනි එකට. කැලරිමීටරය භාවිතා කර පරිසරයේ තුෂාරාංකය සෙවීම පරීක්ෂණයකදී ගත යුතු පාඨාංක වඩා නිවැරදිව ලබා ගැනීමට සිදු කරන්නේ කෙසේදයි
සඳහන් කරන්න. හරි. කියන්නේ කැලරිමීටර් භාවිත කරලා තුෂාරංගයේ හොයන පරීක්ෂණයේදී අපි කරන්නේ උෂ්ණත්වයේ අඩු කරනවා. අඩු කරලා අර කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ තුෂාර තැම්පත් වෙන අවස්ථාවේදී උෂ්ණත්වය ලගන්න. හරි. ඊට පස්සේ නැවතත් උෂ්ණත්වය වැඩි වෙන්න තියලා ඊට පස්සේ අර තුෂාර කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයෙන් ඉවත් වෙලා යන අවස්ථාවවල උෂ්ණත්වය වයින්. හරි. ඊට පස්සේ උෂ්ණත්ව දෙකේ එකතු කරලා එක දෙකට බෙදලා මධ්‍යන්නකේ තමයි අපි ගන්නේ තුෂාරංකය කියලා. හරි. ඒකෙදි කරන්නේ උෂ්ණත්වය අඩු වෙන්න තියලා හරි උෂ්ණත්වය අඩු වීගෙන යද්දී කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ තුෂාර තැම්පත් වෙන අවස්ථාවට අදාළ උෂ්ණත්වය ගන්නවා තීටා 1 කියලා. හරි. උෂ්ණත්වය ගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ නැවත උෂ්ණත්වය වැඩි වෙන්න තියලා ඊට පස්සේ තුෂාර අර බාහිර පෘෂ්ඨයෙන් ඉවත් වෙලා යන අවස්ථාවට අදාළ උෂ්ණත්වය අපි මන ගන්නවා ඒක තීටා 2 කියලා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යන්නකේ ගන්නවා. මේක තමයි තුෂාරංගය කියලා කියන්නේ. හරි. එතකොට අහන්නේ මේකේ ලබා ගැනීම සිදු කරන්නේ කෙසේදයි සඳහන් කරන්නේ උෂ්ණත්වය අඩු කරමින් තුෂාර තැම්පත් වීම ආරම්භ වන අවස්ථාවට අදාළ උෂ්ණත්වය මැන ගැනීම ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙන්න තබා වැඩිවීමට තබා තුෂාර ඉවත් වීමට අදාළ උෂ්ණත්වය මැන ගැනීම දෙවෙනි එක ඊට පස්සේ ඒ අදාළ උෂ්ණත්ව වර්ගයන් දෙකෙහි මධ්‍යන්නාගේ තුෂාර අංකයේ ලෙස සැලකීම. හරි. එම උෂ්ණත්ව අගයන් දෙකෙහි මධ්‍යන්නාගේ තුෂාර අංකයේ ලෙස සැලකීම. හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එකට. මෙම පරීක්ෂණයේදී කැලරිමීටරේ බාහිර පෘෂ්ඨය හොඳින් උපදැමිය යුතුය. මේ සඳහා හේතු දැක්වීමක් වශයෙන් සිස්සෙක් පාසනා කවුරුන් ප්‍රකාශ කරයි මේ අතර නිවැරදි හේතු දැක්වීම ඇටින් ඉරක් අඳින්න. එතකොට ඕකේ නිවැරදි හේතුව විදියට එන්න ඕනේ දෙවෙනි එක. හරි. දෙවෙනි එක තමයි නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ තුෂාර තැම්පත් වීම ආරම්භ වීම ඉවත් යාම පැහැදිලිව නිරීක්ෂණය කරන්න තමයි අපි හොඳින් උපදාවු කැලරිමීටරය භාවිත කරන්නේ. හරි. එතකොට නැත්නම් අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න බැහැ. එතකොට දැන් අපි උෂ්ණත්වය අඩු කරගෙන යද්දී අපි තුෂාර තැම්පත් වීම නිරීක්ෂණය කරද්දී අපි කරන්නේ උෂ්ණත්වය මැනගන්නවා. කියන්නේ තීටා 1 මැනගන්නවා. හැබැයි ඒ තීටා 1 මැනගද්දී ඒ තීටා 1 වලගේ අපි උෂ්ණත්වය අඩු වෙන්න තියලා නෙමෙයිනේ. අගේ තුෂාරංකයට වඩා ටිකක් අඩු වෙනවා. හරි. ඊට පස්සේ අපි නැවත උෂ්ණත්වය වැඩි වෙන්න තියලා තියලා ඊට පස්සේ තුෂාර ඉවත් වෙන ලක්ෂයට අදාළ උෂ්ණත්වය මැනගන්නවා. එතකොට ඒ උෂ්ණත්වය මැනගනිද්දී උෂ්ණත්වය තව කියන්නේ තුෂාරංකයට වඩා ටිකක් වැඩි වෙලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එන අපි මනගන්නේදී අර තුෂාරංකයට වඩා ටිකක් වැඩි වෙලා. ඒ කියන්නේ තීටා 2ගේ තුෂාරංකයට වඩා ටිකක් වැඩි. එතකොට මේක තීටා 1 තුෂාරංකයට වඩා ටිකක් අඩුයි. තීටා 2 තුෂාරංකයට වඩා ටිකක් වැඩි එක තමයි ලැබෙන්නේ අපිට. මේකේ මධ්‍යන්නේ ගත්තාම ආසන්න වශයෙන් තුෂාරංකයට ගොඩක් සමීප අගයක් ලබා ගන්න පුළුවන්. හරි. ඒක තමයි එතනදී කරන්නේ. හරි. ඊට පස්සේ දැන් මේකේ නිවැරදි ප්‍රකාශය වෙන්නේ දෙවෙනි එක. හරි. يعني තුෂාර තැම්පත් වීම ඉවත් යාම පැහැදිලිව බලා ගන්න තමයි අපි උපදාපු කැලරිමීටරය භාවිත කරන්නේ. හරි. ඊට පස්සේ හතරවෙනි එක කියන මේ පරීක්ෂණයේදී තුෂාර අංකය සඳහා ලබා ගන්නා පළමු හා දෙවන පාට අංක සත්‍යම තුෂාර අංකයට වඩා වැඩිද නැතොත් අඩුද යන සඳහන් කරන්නේ. يعني මෙන්න මේ පාට අංක දෙක තුෂාර අංකයට වඩා වැඩිද අඩුද කියලා අහන්නේ. එතකොට පළවෙනි එක තුෂාර අංකයට වඩා අඩුයි. يعني අඩු වෙන්න තියලා නැපි ගන්න. එතකොට අපි අර මනගනිද්දී ඒ සඳහා ගත වෙන කාලයේදී පොඩි කාලයක් ගත වෙනවානේ. එතකොට අර උෂ්ණත්වය අඩු වෙලා තියෙන තුෂාරංගයට වඩා පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ වැඩි වෙන්න තියලා අපි මනගද්දී ඒ මන ගන්න යන වෙලාවේදී තුෂාරංගයට වඩා ටිකක් වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ පළමු පාට අංකේ තුෂාරංගයට වඩා අඩුයි ටිකක්. දෙවෙනි පාට අංකේ තුෂාරංගයට වඩා වැඩි. සුළු වශයෙන් වැඩි. හරි. පළවෙනි එක සුළු වශයෙන් අඩුයි. දෙවෙනි අස්ථාව සුළු වශයෙන් වැඩි කියලා ලියන්න ඕනේ. හරි එතන. ඊට පස්සේ අහනවා මේකේ පස්වෙනි කොටසේ පරිසර උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 28ක් කියලා. තුෂාර අංකය සෙල්සියස් අංශක 22යි ලෝ පහ දක්වාදී අවයෝපයෝගී කරගෙන සාපේක්ෂ ආර්ද්‍රතාවය ප්‍රකාශ කරන්නේ. ඒකට අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ මෙතන දීලා තියෙන්නේ සම්පෘත් වාෂ්ප පීඩනය. සාපේක්ෂ ආර්ද්‍රතාවය සමාන තුෂාර අංකයේදී සම්පෘත් වාෂ්ප පීඩනය බෙදීම පරිසර උෂ්ණත්වයේදී සම්පෘත් වාෂ්ප පීඩනය. හරි. තුෂාර අංකයේදී සම්පෘත් වාෂ්ප පීඩනය බෙදීම පරිසර උෂ්ණත්වයේදී සම්පෘත් වාෂ්ප පීඩනය වැඩි කිරීම 100ට 100. ඔක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. එතකොට මේ තුෂාර අංකයේ දීලා තියෙනවා 22යි කියලා. එතකොට 22ේදී සම්පෘප්ත වාෂ්ප පීඩනය වෙන්නේ 19.8යි. හරි. 19.8යි. බෙදීම පරිසර උෂ්ණත්වය දීලා තියෙනවා 28යි කියලා. 28ේදී සම්පෘප්ත වාෂ්ප පීඩනය මේක දීලා තියෙනවා 28.3යි. 28.3යි. මේක වැඩි කරනවා
සියයට 100 හරි එතකොට ඕක සුළු කරන්න මම දැන් මෙතන සුළු කරන්නේ හරි සුළු කළා ඔයාලට අගේ ගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි යනවා B එකට B එකේ කියනවා B එකේ පළවෙනි එක හරි සාපේක්ෂතාවය හොයන පරික්ෂණේ එතකොට පරිසරයේ සාපේක්ෂතාවය සොයාගැනීම සඳහා තෙත්තා වීලිබල් බාර්තදා මාන යොදාගනි එහි නම් කරන රූප සටහනක් අඳින්න කියලා දෙනවා හරි उष्णात्मान दिखाने का वियली बल्ब उष्णात्मान अंत तेत बल्ब उष्णात्मान तेत बल्ब या बल्ब बेकट वियलीकरण अभी मेहम निकम संबंध करानी हर मैं वियली बल्ब उष्णात्मान तीन हर मे विधि रंजन प्रमाण होते हैं तेत बल्ब मेहमला बल्ब बेकट तेतरधि का संबंध करना मे विधि इट पास जलबंधन का गिल्ली तमें सिद्ध करना है मेक नम कल तीन वियली बल्ब उष्णत्माने मेक तेत बल्ब उष्णत्माने नम कल तीन मे धीरे आधार के संबंध करें अरे तमें प्रधान उपसरा प्रधान विषय मे दिख नमक तीन ये मे मेतन तेत रजिक बेल नमक रहा जल नमक रहा हर तेत रजिक बेल नमक रहा जल नमक रहा हर इट पे कैनो देवन तेत बल्ब उष्णत्माने बल्बे आवरण क्रीमेंट तेत पुलुम युदागन सुन मेघ आवरण तेत पुलुम युदागन सुनिरा इक हेतु तेत पुलुंगों के बाद मे पुलुंगल पुलवा जल वड़ी प्रमाण फ्रंदवात भागें हर पुलुंगों जल वड़ी प्रमाण फ्रंदवात भागें पुलवा ये मिथनी जल वाष्पेंड आवश्यकन तापेल भागा पुलून अच्छे रंधवला जल मगि हर रंधुला जल मगिन तम तापेल भागा परीक्ष दोसाइ हर इतकोट दिन हृदिकरट सापेस हर हृदिकरट सापेस पुलंतु वेडल पेरमाक अंतर्गत कल तबागत है किट वाष्पन जल वाष्पीमट तापे उरागन लि एम पुलंतु अंधवा तबागन्ना जल स्कंदे मगिनी हर तापे लागा पुलंतु अंधवा तबागन्ना जल स्कंदे मगिनी मिगतम हेतु मेक सुधुस नवीमट पुलुंग हर इतने हेमुना जलेगा पुलुंग उलती जल वतु मे तापे पुलुंग तुलती जल निशा मेन मे उष्णत्मा पाटांक पहल विन्ने पहलटे अन्े हर पहलटे अन्े एक निशाइट दूर सहित विन हर वीट पश्चान ये तट बाविदागर पाटांक गनीमट प्रथम परीक्षा कल व्यदगत करुण කුමද්ද හරි එතකොට වැදගත් කරුණු කරුණ තමයි කරුණු එකක් දෙකක් ලියන්න පුළුවන් හරි එකක් තමයි දැන් අනිවාර්යයෙන්ම මේ ජලබඳුනේ ජලයේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා බලන්න හරි එකක් තමයි ජලබඳුනේ ජලය අන්තර්ගතදයි නිරීක්ෂණය කිරීම ඊට පස්සේ මෙන්න මේ තෙත් බල්බ උෂ්ණත්වමානී පාඨාංකය නියතව පවතිනවාද කියලා නිරීක්ෂණය කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපි පාඨාංක ගන්න හරි තෙත් බල්බ උෂ්ණත්වමානී පාඨාංකය नियतव पवती निरीक्षण ग्रीम हर उदे निकालिया बोलो हर इट पीन हतरणी शिष्य तिथा वीलिबल भारतमाने भावताकर परसरे सापेस्ता सेमट ये विद्यागर भित्ते इलाद बीदी पाठांकट अपेक्षा करेंट दोषा सिद्धवा योगी भौतिक विद्या गुरु अपवस एम दोषे कवर कुमद गिराने हर इतकोट दोषे तमा मे तेत्था वेलबल उष्णत्मा नित्यक मेमेल बोते मिथन वाष्पमें जलस्कंदे हरि श्याम दिशा वाष्पेन हरि श्याम दिशा वाष्पेन इतकोट अरे भित्ती मेमेल बड़पस्े मेमेल बड़पस्े अरे भित्ती तीन दिशापत्र जल वाष्पेल जलांसु युतर गमक रे भित्ती तीन प्रदेश जलवाष्प රැඳිලා තියෙන්න පුළුවන් ජල වාෂ්ප රැඳිලා ඒ පැත්තේ සම්පෘත් වාෂ්ප කලාපයන් නිර්මාණය වීමේ අවධානමක් තියෙනවා හරි ඒක සම්පෘත් වාෂ්ප කලාපයන් නිර්මාණය වෙන්න පුළුවන් එහෙම වුණාම ඒක දෝෂ සහිතයි එතකොට අර ජලයේ වාෂ්ප වෙන්නේ නැහැ මෙතනින් තවදුරටත් සම්පෘත් වාෂ්ප කලාපයන් නිර්මාණය වුණොත් හරි එතකොට අහනවා එවිට දෝෂයේ කුමන්ද කියලා ඒක ලියන්න ඕනේ එවිට එක්පස් පසකර වාෂ්පන ජලය ඉවත්ව නොයන බැවි උෂ්ණත්ව මානයේ අවට සංකෘත වාෂ්ප කලාවයක් ඇති විය හැක එවිට
वाष्पन जल इवतनोनमेगी उष्णतमा अवट संतृत बाष्पकलापय निर्माण विय हकी हरी इट वस्से के अभियान अवसान कुटसट පරිසර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 28 වන අතර ඊට තෙත් බල්බ උෂ්ණත්වමාන පාටාංග 25ක් වේ. ඊට දක්වා දී වගු ප්‍රයෝග කරන සාපේක්ෂතාව සඳහා ප්‍රකාශනයක් දියා දක්වන්නේ. හරි මේක ගත්ත හැකි. එතකොට පරිසර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක දීලා තියෙනවා 28යිලු තෙත් බල්බ උෂ්ණත්වමානේ 25යිලු. හරි. ඒ කියන්නේ මේකේ පරිසර උෂ්ණත්වයේ 28යි තෙත් බල්බ් එකේ 25යි. හරි. එතකොට මේ දෙකේ වෙනස වෙන්නේ 28 25 කියන්නේ සෙල්සියස් අංශක 3ක් තමයි වෙනස වෙන්නේ. එතකොට මේ වගුවට අදාළව සෙල්සියස් අංශක 3 කියන වෙනස බලන්න ඕනේ. ඒ වගේම වියලි බල්බ උෂ්ණත්වමානේ, ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය බලන්න ඕනේ. පරිසර උෂ්ණත්වය 28 ට තියෙන අදාළ පේලියේ උෂ්ණත්වමාන පාටාංග අතර වෙනස 3 කියන එකට යන්නේ. එතකොට 28 3 කියන එකට ගියාට පස්සේ එනවා සාපේක්ෂ සාරතාවය 77යි කියලා. හරි. ආරච්චගේ වගුවෙන් අපිට කෙලින්ම ගන්න පුළුවන්. हरी उदीर तम इतोट देवनी प्रश्न ध्यान हरी अभी लंगड़ बोलो तुंगी प्रश्न हरी अभी इलांग बल तुंगी प्रश्न तुंडी दी तुंडी की दी तरंग संबंध प्रश्न बोलो तुंडी की ස්ථාවර තරංගවල ಗುಣ අන්වේෂණය කිරීමට සිදු කරන ලබන පරීක්ෂණයක් සඳහා ස්වභාවික දිග සෙන්ටිමීටර රසුවක් වන රබර් තන්තුවක් භාවිත කරනු ලැබේ. තන්තුව තිරස්ව පවතිනසේ එහි කෙලවරක් දුර්ද ආධාරකයකට සවි කර එහි අනෙක් කෙලවර සංඛ්‍යාතය වෙනස් කළ හැකි කම්පකයකට සම්බන්ධ කරනු ලැබේ. ආධාරකය සහ කම්පකය අතර දුර L වෙනස් කළ හැකිය. පහතුරු පස්තරයේ දැක්වෙන්නේ කම්පකය හර්ට්ස් 300ක සංඛ්‍යාතකින් කම්පණය වන විට රබර් තන්තුවේ ඇතිවන තරංග ආකෘතියකි අක්ෂ දෙකම එකම පරිමාණයට ඇඳ ඇත. හරි. ඒකේ පළවෙනි ගහනවා ප්‍රස්ථාරයට අනුව තන්තුවේ ඇති වන ස්ථාවර තරංගයේ තරංග ආයාමය සහ විස්තරය කොපමණද? කෙලින්ම එතකොට ප්‍රස්ථාරයෙන් ගන්න තියෙන්නේ එතකොට සෙන්ටිමීටර 10 කියලා දීලා තියෙනවා අර මේ පුඩුවෙන් භාගයක්. හරි. එතකොට තරංග ආයාමය කියන්නේ පුඩු දෙකක්. ඒ කියන්නේ සෙන්ටිමීටර 10 වගේව 4ක්. ඒක තරංග ආයාමය වෙන්නේ दहाय वगे वह तरह कियाने लैम्डा हाथ लिहाई सेंटीमीटर की रकम है हरे इट बस से हाँ ने विस्तारे विस्तारे के लिए कियाने यह लेना ऊपरी में उसे हरे ये तो कोटा ऊपरी में उसे का तो ते हम मेतन बेरुत ते हम मध्यक्ष से इंदला देंग पुडुवा का पाल लगा तो ते हम पुडुवा का गाना का तो ते हम මේ දුර ගත්තොත් එහෙම ආසන්න වශයෙන් සෙන්ටිමීටර 5ක්ම තියෙනවා හරි 10ක් 10ක් සෙන්ටිමීටර 10ක් තියෙනවා හැබැයි විස්තරය කියලා කියන්නේ මෙන්න මේ දුර මධ්‍යක්ෂයේ ඉඳලා එක පැත්තකට යන උපරිම දුර හරි අංශුව එක පැත්තකට කම්පණය වෙන උපරිම උස තමයි විස්තරය කියලා කියන්නේ එතකොට මේ 10න් භාගයක් විතර තමයි ආසන්න වශයෙන් ඉන්නේ කියන්නේ සෙන්ටිමීටර 5යි හරි මේක පරිමාණයට ඇඳ ඇත කියලා කියන්නේ x සහ y අක්ෂ දෙකම එතකොට दहाय भाग्यक सेंटीमीटर पहाय अरे ये विस्तार है पहाय सेंटीमीटर अरे इट पे हन तंत एसा बी अंशूल चलित स्वभाव के बंद वेद की एसा बी अंशूल चलित स्वभाव के बंद की रहने दिन ए अंशुए तो उड़ती मेन मे वागे लक्ष बी गेन मेन मे वागे लक्ष अंशु मेतन तीन हो गया बी अंशु मेतन तीन हो गया बी अंशुए विस्तार सिद्ध विस्तारे बिंदु अरे विस्तारे बिंदु अरे ए अंशु आट पे मेन मेतन दी उपरीम विस्तारे तो या कंपनी वेनो मेतन देना मेतन देना मेन मे धीर ए अंशु उपरीम विस्तारे कंपनी वे बी अंशु कंपनी नए अरे बी अणु निश्चल बी अंशु कंपनी विंडने ए अंशु उपरी विस्तारे कंपनी अरे अंशु वाल चालित स्वभाव ए अंशु उपरी विस्तारे कंपनी वे बी अंशु निश्चल वे अरे बी अंशु निश्चल वे अरे इट पे अभी अनुवा सी को
එක් අංශුවේ උපරිම කම්පන වේගය ගණනය කරන්න කියලා තියෙන්නේ. හරි, එතකොට අපි තරංගවලදී දන්නවා උපරිම වේගය අපි ගත්තොත් එහෙම v සමානයි ඔමේගා a කියන සම්බන්ධතාවය ගන්න පුළුවන්. හරි, එතකොට මේක කීවෙනි කොටසද? මේක c කොටස. හරි, c එක. එතකොට ඔමේගා සමානයි 2 pi f කියලා ගන්න පුළුවන්. ඔමේගා සමානයි 2 pi f කියලා, f කියන්නේ සංඛ්‍යාතේ. එතකොට v උපරිම v v max කියලා ගන්න. v max සමානයි ඔමේගා කියන්නේ 2 pi f 2 pi f a. හරි, ඔක ආදේශ කරන්න pi සමානයි 3 කියලා ගන්න කියනවා. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම සංඛ්‍යාතේ දීලා තියෙන්නේ හර්ට්ස් 300යි කියලා. 300 වැඩි කිරීම. හරි, විස්තරය අපි ගණනය කරා සෙන්ටිමීටර 5යි කියලානේ. සෙන්ටිමීටර 5යි. එතකොට 5 වැඩි කිරීම 10 වෙන දෙක. හරි, ඕක සුළු කරන්න. ඕක සුළු කරාම වෙනවා 90යි ms ඍණ 1 කියලා. හරි, 90යි इन श्रेणी के तमाम उपरीम वेगे हरि उपरीम वेग उपरीम वेगे तीन मेन मे ए रक्से हर तो मेटे अंदे अंड वेगे वेला अड़ेला मेन मे उपरीम गेदी वी शून्य वेनो. हरि उपरीम गेदी प्रवेगे शून्य वेनो इटपाई वेला मेन मे मध्य रक्से तमाम प्रवेगे उपरीम इटपाई मे पत्र प्रवेगे वेगे अड़ेला मे रक्से तमाम वेगे बिंदु वेन. हरि එතකොට උපරිම වේගය වෙන්නේ 90 ms ඍණ 1. හරි, ඊට පස්සේ ප්‍රශ්නෙට යනවා අපි. ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා d අහනවා රබර් තන්තු ඔස්සේ තීරයක් තරංග වල කම්පන ප්‍රවේගය ගන්නේ කරන්න කියලා. v සමාන f ලැම්ඩා දාන්න පුළුවන්. d වල v සමානයි f ලැම්ඩා. v සමානයි f කියලා කියන්නේ 300 Hz. लैम्डा के लिए अन्य अभी कालीन गाने के लिए हाथ तली है. हाथ तली वाली क्रीम है दाहिरी ने देखा. हरि दाहिरी ने देख ले बिंदु देख चलो नाम है इक्कसी है विस्सा एम एस रीने का के लिए. हरि डी ए कट इधर बस से अभी यानो ई कोट से टा ई कोट से फलविनी का के हाँ. हरि ආතතියකට ලක්කොට ඇති ප්‍රත්‍යාස්ත තන්තුවකින් තන්තුවක් දිගේ තීරයක් තරංග ප්‍රවේගය රඳාපවතින සාධක මොනවාද? ඒවා සුදුසු සංකේත සහිතව ලියා දක්ව. සාධක තමයි තන්තුවේ ආතතිය කැපිටල් D වලින් සංකේතවත් කරන්න. ඒ වගේම ඒකක දිගක ස්කන්ධය සිම්පල් M වලින් සංකේතවත් කරන්න පුළුවන්. සාධක දෙකයි තන්තුවේ ආතතිය, ඒ වගේම ඒකක දිගක ස්කන්ධය සිම්පල් M. හරි, එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තන්තුවේ ආතතිය කියලා ලියලා ඊට පස්සේ ආයතන්තුවේ ස්කන්ධය සහ දිග කියලා ලියන්න පුළුවන්. ස්කන්ධය සිම්පල් m කියලා ලියලා දිග l කියලා ලියන්නත් පුළුවන්. එහෙම පුළුවන්, එහෙම නැත්නම් ඒකක දිග ස්කන්ධය කියලා ලියලා සිම්පල් m දාන්නත් පුළුවන්. හරි, ඔය කැමති දිග ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා 6 e එකේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියනවා ඉහත දැක්වූ සාධක ඇසුරෙන් ප්‍රත්‍යස්ත තන්තු දිගේ ගමන් කරන තීරයක් තරංගයක ප්‍රවේග සඳහා සමීකරණය ලියන්න. හරි, ई एक जगट प्रवेग वी सामान आततीम एकस्कंदेन के मूल. अरे वा एक दिग्स्कंदेलिया स्कंदे सा दिग एलिवन स्कंदेम के लगता दिग एल के लगता स्कंदे बेदीम एलिनी मे एल हेल के हम टी एल के लिए टी एल बेदीमे क्या मत अन टी के आतती एल के दिग एम के अंत स्कंदे. हर ඊට පස්සේ අපි යනවා තුනට. තුන් වෙනි කොටසට ඉහත දැක්වූ රබර් තන්තු ස්කන්ධයේ දීලා තියෙනවා ග්‍රෑම්ස් 10ක් නම් ප්‍රස්ථාරය දක්වන අවස්ථාවේදී රබර් තන්තු ආතතිය කොපමණද? හරි, අපි v හොයාගත්ත තීරයක් තරංග වේගය 120යි කියලා. හරි, ආතතිය t අහන්නේ අපි. v කියන්නේ 120යි සමානයි වර්ගමූල t තමයි අපි ගන්නෙ. t වැඩි කිරීම l කියලා කියන්නේ මෙතන
දැන් මේක ඇදිලානේ තියෙන්නේ. මේක දීලා තියෙනවා සෙන්ටිමීටර් 80 කියලා. එයාගේ කියන්නේ මේ ආරම්භක දිග. හැබැයි මේකේ මේ ප්‍රස්ථාරයට අනුව වලට බේරනවා. මෙතන පුඩු තියෙනවා 1 2 3 4 5 කියලා. 1 2 3 4 5 පුඩු පහක් තියෙන එක පුඩුවක දිග සෙන්ටිමීටර් 20යි. හරි. පුඩුවකින් භාගයන්නේ 10ක් කියලා සලකුණු කරලා තියෙන්නේ. ඒක පුඩුවක දිග සෙන්ටිමීටර් 20 ගානේ 5යි කියලා කියන්නේ සෙන්ටිමීටර් 100යි. හරි. ඇදුනට පස්සේ මෙයාගේ දිග දැනට තියෙන්නේ කම්පන වෙන දිග කම්පන දිග තියෙන්නේ සෙන්ටිමීටර් 100යි. ඒ කියන්නේ මීටර් 1යි කියලා. හරි. එතකොට අපිට මෙතෙන් ආදේශ කරන්නේ කම්පන දිග 1යි මීටර් මීටර් වලින් ආදේශ ගන්න ඕනේ. බෙදීම ස්කන්ධය දීලා තියෙන්නේ ග්‍රෑම් 10යි කියලා. හරි. ග්‍රෑම් 10යි කියන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 3. හරි. එතකොට මේක සුළු කරන්න මේක සුළු කරාට පස්සේ ආතතිය එනවා. හරි. ආතතිය විදිහට එනවා සුළු කරාට පස්සේ 144 නිව්ටන් කියලා. හරි. සුළු කරාට පස්සේ ආතතිය එනවා නිව්ටන් 144යි කියලා. හරි. හරි වටික ලියාගන්න. හරි. ඊට පස්සේ අහනවා උපරිතාන අංකය සහ ප්‍රසන්නවාදී අංකය කීයද කියලා. හරි. පුඩු එකක් තිබ්බනම් ඒක මූලික තානය කියලා කියනවා. පුඩු දෙකක් තිබ්බනම් ඒක පළවෙනි උපරිතානය කියනවා. පුඩු තුනක් තිබ්බනම් දෙවෙනි උපරිතානය. පුඩු හතරක් තිබ්බනම් තුන්වෙනි උපරිතානය. ඒ විදිහට පුඩු පහයි තියෙන. එතකොට උපරිතාන අංකය වෙන්නේ 4 වෙනි උපරිතානය. හරි. උපරිතාන අංකය වෙන්නේ 4. ප්‍රසන්නවාද අංකය එන්නේ පුඩු සංඛ්‍යාව. එතකොට ප්‍රසන්නවාද අංකය එන්නේ 5. හරි. උපරිතාන අංකය වෙන්නේ 4. ප්‍රසන්නවාද අංකය එන්නේ 5. ඊට පස්සේ G එක අවසන් කොටස කියනවා. රබර් තන්තුව මීටර් 1.2ක් දිග වන පරිදි කම්පණය සහ ආධාරකේ සකස් කර රබර් තන්තුව මීටර් 1.2ක් දිග වන පරිදි කම්පකේ සහ ආධාරකේ සකස් කර තන්තුව මූලික අවස්ථාවේ කම්පණය කරනු ලැබේ. තන්තුවේහි ප්‍රත්‍යාස සීමාව තුළ පවතින්නේ යයි උපකල්පනය කරමින් තන්තුවේ නවාතතිය සහ එම තන්තුව තුළ තීරයක් තරංගවල වේගය ගණනය කරන්න. රබර් තන්තුව මීටර් 1.2ක් වෙන විදිහට ඇදලා ඉවරලා තමයි ආධාරක සකස් කරගන්නේ. ඊට පස්සේ මූලික අවස්ථාවෙන් කම්පණය කරනවලු ප්‍රත්‍යාස සීමා තුළ පවතිනවලු. හරි. යයි උපකල්පනය කරමින් තන්තුවේ නවාතතිය සහ හැම තන්තුව තුළ තීරයක් තරංග වේගය ගණනය කරන්න. හරි. ඒක දැන් අපි කලින් අවස්ථාවේදී නම් දැන් ආරම්භක අවස්ථාවේදී සෙන්ටිමීටර් 80යිනේ. සෙන්ටිමීටර් 80 කියන්නේ මීටර නම් දසමටයි. ඒක මීටර දසමට අවස්ථාවේදී මෙයාගේ ආතතිය විදිහට අපිට ආවේ 120 න්ියුටන් කියලා. හරි. ආතතියාවේ න්ියුටන් 120 කියලානේ. න්ියුටන් 144යි කියලා. ආතතියාවේ න්ියුටන් 144යි කියලා. ඊට මෙයා දැන් ඇදලා තියෙනවා මීටර 1.2ක් වෙනවා. හරි. මීටර 1.2ක් වෙන ගාන ඇදලා තියෙනවා. හරි. ඊට 1.2 අවස්ථාවේදී ආතතිය අපි හොයාගන්න ඕනේ. ඊට ආතතිය හොයාගත්තොත් අපිට අර විදිහට දාලා අපිට හොයාගන්න පුළුවන්. හරි. තරංග වේගේ හොයාගන්න පුළුවන්. හරි. සමානතාවය දාලා. එතකොට අපි මේකට භාවිතා කරන්නේ F සමානයි KX කියන සම්බන්ධතාවය. හරි. පළවෙනි අවස්ථාවේ ආතතිය 144යි සමානයි නියතේ K වැඩි කිරීම. මෙතන දිග වැඩි වෙලා තියෙන්නේ දශම 8 තියෙන එක වැඩි කරලා තියෙනවනේ මෙතන. හරි. එකයි මීටර දෙන්න ඕනේ. හරි. එක අවස්ථාවක. ඒ කියන්නේ දශම 8 ඉඳලා 1ක් දක්වා වැඩි වෙලා තියෙනවා. කියන්නේ යාගේ විතතිය වෙන්නේ දශම 2යි. මීටර දශම 2ක් ඇදලා තියෙනවා පළවෙනි අවස්ථාවේ. ආතතිය 144 අවස්ථාවේ. ඊට පස්සේ ආතතිය මම ගන්නවා T කියලා. T සමානයි K වැඩි කිරීම. එතකොට ඒ අවස්ථාවේදී දිග නම් 1.2යිනේ. එතකොට දිග 1.2යි කියලා කියන්නේ දශම 8 ඉඳලා 1.2 දක්වා වැඩි වෙනවා කියන්නේ යා විතතිය වෙලා තියෙනවා දශම 4යි. හරි. එතකොට මේක සුළු කරාට පස්සේ T එනවා 288යි නිව්ටන් කියලා. හරි. එතකොට අපි දන්නවා T සමානයි B සමානයි T බෙදීම
ස්කන්ධය M L කියනක වර්ගමූල කියලා අපි ඉස්සෙල් ප්‍රකාශනය ගත්තා. V තමයි අපි ගහන්නේ. ආතතිය 288යි. දිග ඒ අවස්ථාවේ 2.2යි. වෙදීම ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ග්‍රෑම් 10මයි. හරි. 10 කිරීම 10 3 කියන එකේ වර්ගමූල. හරි ඔක සුළු කරන්න. ඔක සුළු කරාට පස්සේ උත්තර එනවා. මේකේ පිළිතුර අවසන් පිළිතුර විදිහට එන්නේ 186 ms ඍණයක කියලා. හරි. 186යි ms ඍණයක කියලා. හරි. එතකොට මේ ප්‍රශ්නෙත් ඒ විදිහට ඉවර වෙනවා. ඔයාලට ඒක පැහැදිලි ඇති. අපි ඊළඟට යනවා. අවසන් ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට. හරි. ඕක ලියා ගන්න එතක. මාර්ගමයි හතරවෙනි විවගත රචනා ප්‍රශ්නය බලමු අපි. ඇමීටරය, වෝල්මීටරය හා ඕමීටර යන විද්‍යුත් මිනු උපකරණවල සංයුක්ත පද්ධතියක් ලෙස බහුමීටරය, මල්ටිමීටරය හැඳින්විය හැකියි. හරි. ඊට පස්සේ ඒ කොටසට යනවා. ඒ කොටසේ කියනවා පහත රූපයේ දැක්වෙනුයේ එම බහුමීටරයේ අන්තර්ගත ඇමීටර කොටසයි. හරි. බහුමීටරයක් කිව්වම ඇමීටරයක් තියෙනවා, ඒ වගේම වෝල්මීටර තියෙනවා, ඒ වගේම ඕම්මීටර තියෙනවා. ඔය තුනම මයින්ඩ පුළුවන් මල්ටිමීටරයකට තමයි කියන්නේ බහුමීටරය කියලා. හරි. එතකොට ඒ කොටස කියනවා පරිපථ සටහන දීලා තියෙනවා. හරි. මේ විදිහට තියෙන්නේ. මම ඒකමත් නඳින්න. R1 R2 සහ R3 විදිහට මේ විදිහට ප්‍රතිරෝධ තුන තියෙනවා. හරි. ඊට පස්සේ මොන විදිහට තමයි තියෙන්නේ. හරි. මෙතන දීලා තියෙනවා ඇම්පියර් 10යි මේකට සම්බන්ධ කරොත්. මේකට සම්බන්ධ කරොත් एम्पियर 1යි මෙතනට සම්බන්ධ කරොත් एम्पियर 0.1යි. හරි. ওই විදිහට තමයි තියෙන්නේ. අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා. මෙහි පවතින ගැල්වනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 100යි. හරි. මේකේ ඕම් 100ක් කොන අතරෙහි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය මිලි ඇම්පියර් 1යි. හරි. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය මිලි ඇම්පියර් 1යි. වේ R1 R2 සහ R3 උපපත ප්‍රතිරෝධ තුනක් භාවිත කර එම ගැල්වනෝමීටර ඇම්පියර් 0.1 හා 10 ඇම්පියර් පූර්ණ පරිමාණ විද්‍යුත් ධාරා සහිත බහුපරාස ඇමීටරයක් බවට පරිවර්තනය කර ඇත. හරි. ඊට පස්සේ මෙහිදී භාවිත කළ ප්‍රතිරෝධකවල අගයන් 0.91 ඕම්, 0.091 ඕම් හා 0.01 ඕම් විනි නම් R1 R2 R3 සඳහා සුදුසු අගයන් සඳහන් කරන්න. හරි. එතකොට දීලා තියෙනවා දැන් මේ R1ට මෙතෙන්ට සම්බන්ධ කරාට පස්සේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය ඇම්පියර් 10ක් වෙනවා. මේක රූප සටහනේ සඳහන් කරලා තියෙනවා. මෙතෙන්ට සම්බන්ධ කරොත් පූර්ණ පරිමාණ උත්ක්‍රමණය ඇම්පියර් 1ක් වෙනවා කියලා තියෙනවා. මෙතෙන්ට සම්බන්ධ කරොත් පූර්ණ පරිමාණ උත්ක්‍රමණය ඇම්පියර් 0.1ක් වෙනවා කියලා තියෙනවා. හරි. එතකොට අපි දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙම දැන් අපිට හොයන්න තියෙන R1 R2 R3නේ. ඒක අපි ඉස්සලාම R1 හොයන්න යන්නේ. එතකොට R1ට මෙතෙන්ට මෙයාව සම්බන්ධ කරාට පස්සේ හරි මෙතෙන්ට මෙයාව සම්බන්ධ කරාට පස්සේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය ඇම්පියර් 10යි. හරි. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය ඇම්පියර් 10යි. එතකොට දැන් මේකේ මේ හරි මෙතෙන් සම්බන්ධ කරා කියන්නේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය ඇම්පියර් 10යි. ඒ කියන්නේ දැන් මෙයාගේ හරහා යන්න පුළුවන් උපරිම ධාරාව අනිවාර්යෙන් මිලි ඇම්පියර් 1. ඊට වඩා ගියොත් එහෙම මෙයා පිලිස්සෙනවා. හරි. එතකොට අපි මෙතනදී ගමන් කරන ඉතුරු ධාරා කොටස යන්න ඕනේ. හරි. මෙන්න මේ ප්‍රතිරෝධය හරහා.
මෙතෙන්ට මෙයා සම්බන්ධ කරාට පස්සේ මෙන්න මෙහෙම යන පූර්ණ පරිමාණ උත්ක්‍රමණය. ඒ කියන්නේ මේක හරහා යන ධාරාව ඇම්පියර් 10යි. ඉතින් ඇම්පියර් 10 මෙහෙට ගිහිල්ලා මේ පැත්තට යන්නේ උපරිම ඇම්පියර් මිඩි ඇම්පියර් 1යි. ඊට වඩා යන්න බෑ. ඒතකොට ඉතුරු ධාරාව තමයි මේ පැත්තට යන්නේ. හරි. ඒතකොට 10න් මේ පැත්තට මිඩි ඇම්පියර් 1ක් ගියොත් මේ පැත්තට යන්නේ 1 ඍණ 10යි 10 ඍණ 1යි මිඩි ඇම්පියර් ගන්න මේ පැත්තට යනවා. හරි. එතකොට අපි දන්නවා දැන් මෙයාගේ හරහා යන්න පුළුවන් උපරිම මිලි ඇම්පියර් ගන්න එකයි කියලා කියන්නේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 100යි කියලා කියන්නේ එයාගේ හරහා නියත විභවාන්තරයක් පියුතු. හරි එයාගේ හරහා පවතින විභවාන්තර නියතයි. අපිට ඒක ගන්නේ කරන්න පුළුවන් V කියලා ගත්තොත්. හරි. ඒක ගන්නේ කරන්න පුළුවන් V සමානයි IR දැන් දාන්න පුළුවන්. ඒතොර I කියලා කියන්නේ එක වැඩි කිරීම 10 රින් 3යි ඇම්පියර් වැඩි කිරීම 100යි කියන්නේ V සමානයි දසම එකයි වෝල්ට් කියලා. හරි මෙයා හරහා අනිවාර්යයෙන්ම දසම එකයි වෝල්ට් පිහිටනවා. හරි. එතකොට මෙයා හරහා දසම එකක් වෝල්ට් පිහිටනවා. එතකොට අපි මෙයා අරන් ගිහලා මෙතෙන්ට සම්බන්ධ කරාට පස්සේ මෙන්න R එක ප්‍රතිරෝධයේ මේ ගැල්වුණු මීටරයට සමාන්තරගත. එතන මේ ප්‍රතිරෝධ දෙක ඒකට ශ්‍රේණිගතයි. හැබැයි මේකේ ප්‍රතිරෝධයේ ඕම් 100යි. මේ වගේ ප්‍රතිරෝධ ඉතාමත්ම කුඩයිනේ. එතකොට මේ 100ත් එක්ක සලකද්දී මේ ප්‍රතිරෝධ දෙක අපිට නොසලකා හරින්න පුළුවන්. හරි. එතකොට 100 සහ R එක ගැන සමාන්තරගතයි. හරි. එතකොට ඒක නිසා CR හා පවතින විභවන්තරය තමයි අනිවාර්යෙන් R එක හරහා පවතින. හරි ඒක පැහැදිලි. R එක හරහා පවතින විභවන්තරය අනිවාර්යෙන්ම වෝල්ට් දශම දෙකයි වෙන්න ඕනේ. හරි එතකොට R එක හරහා පවතින ධාරාව අපි දන්නවා 10 ඇම්පියර් වලින් මේ පැත්තට 1 මිලි ඇම්පියර් ගියාම එතකොට 10 ඇම්පියර් ඍණ 1 මිලි ඇම්පියර් තමයි මේ පැත්තට යන්නේ. එතකොට ධාරාව දන්නවා ඒ හරහා පවතින විභවන්තරය කියන්නේ 0.1 වෝල්ට් ඒක දන්නවා R හොයන්න පුළුවන්. R එකට දානවා 20 මණ IR. R එකට 20 මණ IR දැම්මොත් එහෙම V කියලා කියන්නේ 0.1යි I කියලා කියන්නේ 10යි 10න් අඩු කරන්න ඕනේ 1 මිලි ඇම්පියර්. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 රින 3 ඇම්පියර්. දැන් 0.0001ක් අඩු කරන්න ඕනේ වැඩි කිරීම R1 ඔන්න ඔය විදිහට. හරි ඔන්න ඔය විදිහට තමයි අදාල් ප්‍රඝාතනය එන්නේ. එතකොට 0.1 සමානයි 10න් 0.0001ක් අඩු කරාම හරි 9.9යි 9ක් එනවා ඩිග්‍රීම R එක. R එක සමානයි දශමික බෙදීම 0. දශමික බෙදීම 9.9යි 9යි කියලා කියන්නේ. හරි මේක සුළු වුණාම එනවා 0.01යි කියලා. 9.99 කියලා කියන්නේ ආසන්න වශයෙන් 10යි නේ. 0.1 බෙදීම 10යි කියන්නේ ආසන්න වශයෙන් එනවා 0.01 ඕම් කියලා. හරි. ඒතර අපිට දීලා තියෙන ප්‍රතිරෝධ තුනෙන් 0.01 ඕම් කියන ප්‍රතිරෝධය තමයි R එක කියලා කියන්නේ. හරි R එක සමානයි. ඒතකොට 0.01 0.01 ඕම් කියලා ලියන්න ඕනේ. හරි. R එක සමානයි 0.01. හරි ඊට පස්සේ මේ විදිහටම අපිට දාන්න පුළුවන් R දෙකටත්. මොකද මේ ගණන් ගිහිල්ලා මෙතෙන්ට සම්බන්ධ කරාට පස්සේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය එකක් වෙනවා ඇම්පියර්. ඒතර එකෙන් මේ පැත්තට මිලි ඇම්පියර් එකක් යනවා. ඊටු ටික මේ පැත්තට යනවා. මෙයා මෙතෙන්ට සම්බන්ධ කරාට පස්සේ R එක සහ R දෙක කියන එක මෙයාට සමාන්තරගතයි. R3 ශ්‍රේණිගතයි. R3 අපිට නොසලකා හරින්න පුළුවන් මෙයත් එක බලද්දි. හරි ඒතර R එක සහ R දෙක දෙකම තමයි මෙයාට සමාන්තරගත වෙන්නේ. එතකොට මෙහෙම ලියන්න පුළුවන් ඒකෙත් විභව අන්තරය වෙනස් වෙන්නේ නැහැ මෙයාගේ කොහොමද මොකද මෙයා හරහා යන ධාරාව වෙනස් වෙන්නේ නැහැ එයාගේ ප්‍රතිරෝධ වෙනස් වෙන්නේ නැහැ. හරි එතකොට විභව අන්තරේ කොහොමද මේ දෙක හරහා පවතින්නේත් වෝල්ට් 0.1යි 0.1 සමානයි ධාරාව කියලා කියන්නේ දැන් දෙවෙනි අවස්ථාවට අදාළවනේ දෙවෙනි අවස්ථාවේ යන ධාරාව වෙන්නේ ඇම්පියර් 1යි. හරි එතකොට 1 ඍණ මේ පැත්තට මිලි ඇම්පියර් එකක් යනවා. ඒ කියන්නේ 0.01යි 0.0001යි. හරි වැඩි කිරීම ප්‍රතිරෝධය කියලා කියන්නේ R1 ධන R2. හරි ඒ දෙකම තමයි සමාන්තරගත වෙන්නේ. ඒතර R1 අපි ගලින් හොයාගත්තා 0.01යි කියලා. ඒකෝ 0.01 ධන R2 කියලා එනවා. හරි. එතකොට 0.1 සමානයි 1න් 0.0001 එකක් අඩු කරා ඊට පස්සේ හරි කරින 0.01 කියන්නේ 0.1
නමයයි නමයයි හරි වැඩි කිරීම 0.01 ධන r2 කියලා හරි එතකොට මේක සුළු කරන්න පුළුවන් මේක සුළු කරාට පස්සේ අපිට එනවා r2 සමානයි 0.091 කියලා 0.091 ඕම් කියලා එනවා හරි ඔක සුළු කරාම එනවා 0.091 ඕම් කියලා හරි आर तुन गेम मम्मी सुल लुक कल हरी बिंदु मेकाईंकेलो इत पे आर तुन गेम अरंगी संबंध कर आर का आरदे आर तुन की तुणमती सामांतर गे आट हरी इतकोट गमंकर धारा दशमिकाई एंपियर हरी मिथन धारा एंपियर दशमिकाई इतकोट ए विधि हेटम अभी लिया है कि लिप विधि हेटम एतकोट प्रतिरोधारापति निभ्वांतरे बिन्नी दशमिकमय अरे इतकोट लिया दशमिक सामान ऐकिया दशमिक अड़करण मे बेतरण बिंदु 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 काड़करण आरोली अरे आर के लिए आरक धन आर्थिक धन आर्थ आरक बिंदु बिंदु एकतुकर्ण बिंदु बिंदु नमेकाय धन आर तुन अरे इतना सुल कर मेक सुल कर पास आर तुन सन आगे अक्की बिंदु वस्तम नमेका योग्य बिंदु वस्तम नमेका योग्य हर सुल कर बल सुल कर पास मे पीड़ना हर सुल काले गंटे सागट अग्रद्धि हर वाल सिद्धांत जनक हर वाल जनगंटे मे विद्यट कोहमद बहुमीटरे अभी परास विनस्करण गेल हरी इट पश्य अभी बी कोट बी कोट की पहात रूपे दिन एम बहुमीट्रे अंतर्गत वोल मीटर कोई मेहदी आरातर आरपह आर हाई अरे मेघ लियागत लियागन हरि मुड़ी लियागनी एक अभी बलम बीएगट बीएगन पहात रूपे दिन एम बहुमीट्रे अंतर्गत वोल मीटर कोई मेहदी आरातर आर्पह सह आर्य गुणक प्रतिरोधक भावताकर मे वोल मीटर तुनाई वोल पहालोई वोल सह एक वोल पूर्ण परमाण उत्क्रमण वोल्टीयता सह बहुपरास वोल मीटर अब परवर्तने के हरि इतकोट हरि इतना मे गल मीटर दी तुम आहार आपा तीन बोला उपरी में एंपियर मिली एंपियर का म्याहार गमन करना यार आपाव तीन बोला उपरी में वोल्टी है विभवांतरे दशमे का वोल्ट के लिए गणना करा हर तुम मित्र जीत आहार आपाव तीन बोला उपरी में विभवांतरे दशमे का वोल्ट में तमाय हर ये तो बोटा हम गत होते हैं मैं गलोनो मीटर एक श्रेणी का तो संबंध गलती है और हतर पर पहा है हतर आर्तर आर्पह आर्य विधि हरि इट पास मेहमती हरि मिथंड संबंध को पूर्ण परमाण उत्क्रमण तुनाई वोल्ट मे अरंगी मिथंड संबंध को गंडकुल पहलवाई वोल्ट मिथंड संबंध को इकसे पनहाई वोल्ट की गंडकुल हरि उन्होंने इट पस पलवी के ध्यान मेहदी यदि तू आर्तर प्रतिरोधक आगे गण कर आर्तर प्रतिरोधक आगे गण कर मैंने मे आस्था मे आस्था अभी संबंध ग्रह पूर्ण परमाणु क्रमने वो तुना भाई अभी दू अव्य मैंने मे गलो मीटर अर्ह पीट अनुपरी विभवांतर दशमिक वोल्ट के अरे तोट तुना वो पूर्ण परमाणु उत्क्रमण ना इतर विभवांतर पीटाणु मेन मे आर हतर प्रतिरोधर आर हतर प्रतिरोधर पावत विभवांतर तुणीन दशमिक अड़क्रम दिखाई मन मे वोल्ट हर तुर आर हतरतम अभी हाँ हर आर हतर हाँ तुड़ पीट मे
මේක මෙන්න මේ කොටස නෑ වගේනේ. එතකොට මෙන්න මේ අපි ලබා දෙන විභවාන්තරය මෙන්න මේ ප්‍රතිරෝධ දෙක අතර අනුපාතයට බෙදිලා යනවා. හරි. එතන මෙයාගේ ප්‍රතිරෝධය අපි දන්නවනේ 100යි කියලා. එතකොට අපිට ලබා දෙන විභවාන්තරය 3යිනේ. හරි. 3න් මෙයා හරහා දශමිකක් පිටනවා, මෙයා හරහා 2.9 අපි. ඒ අනුපාතය සමානයි ප්‍රතිරෝධ අතර අනුපාතයට. හරි. එතකොට අපි ලියන්න පුළුවන් මේකේ පළවෙනි කොටසට. හරි. සිය බෙදීම සිය ගැන මෙයාගේ ප්‍රතිරෝධය R 4යි. සමාන ඒ අතර පිහිනු විභවාන්තර අනුපාතය. මෙතන 0.1යි. මෙයාගේ අතර 2.9 ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. ඒකල අපිට R 4 ගණනය කරන්න පුළුවන්. හරි. R 4 වෙනවා 2.9 වැඩි කිරීම 13යි ඕම් කියලා. හරි. ලියන්න පුළුවන් ඕනනම් 2.9 කිලෝ ඕම් කියලා ඔය විදිහට ගණනය කරාට පස්සේ. රයිට්. ඊට පස්සේ අහනවා සාමාන්‍ය විදිහට R 5 ප්‍රතිරෝධකය අගය ගණනය කරන්න කියලා. ඒතර R 5 ප්‍රතිරෝධකය අගය ගණනය කරන්න කියන්නේ ඒතර මෙයා අරන් ගිලා මෙතෙන්ට සෙට් කරාට පස්සේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේ 15 වෝල්ට්ලු මේ දෙන්නා අතර පිහිටන්නේ කොහොමද? මෙයාගේ අතර 2.9 වෝල්ට්, මෙයා අතර 0.1 වෝල්ට්. ඒතර මේ දෙන්නා අතර වෝල්ට් 3යි. හරි. ඒතර මෙයාගේ මෙතෙන් සම්බන්ධ කරාට පස්සේ 15 පිහිටනවා නම් මේ දෙන්නා අතර වෝල්ට් 3යි නම් මෙයා හරහා පවතින R 5 හරහා වෝල්ට් 3යි. හරි. වෝල්ට් 3යි, වෝල්ට් 12යි. 15 මේ දෙන්නාට 3ක් ගියාට පස්සේ මෙයා හරහා පිහිටන්නේ වෝල්ට් 12යි. හරි. එතකොට ළමයි ඒකත් අපිට කලින් වගේ ගන්න පුළුවන් අනුපාතය. හරි. මෙතන විභවාන්තර අතර අනුපාතය ප්‍රතිරෝධ අතර අනුපාතය ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන මේ දෙන්නම තනි ප්‍රතිරෝධයක් කියලා අහලා කවුවොත් දැන් මේ දෙන්න අතර පවතින විභවාන්තරය වෙන්නේ 2.9.1 කියන 3යි වෝල්ට්. මෙයා හරහා පවතින විභවාන්තරය වෙන්නේ 12යි. 3යි 12යි කියන අනුපාතය සමාන වෙනවා මේ ප්‍රතිරෝධය මෙයාගේ 100යි, මෙයාගේ අපි ගණනය කරා R 4 2900යි කියලා. 2900 කියන 3000යි. කිලෝ ඕම් 3යි. ඒ කිලෝ ඕම් 3යි මෙයාගේ ප්‍රතිරෝධය අතර අනුපාතය සමානයි මේ අතර විභවාන්තර අනුපාතය. හරි. එතකොට ලියන්න පුළුවන් මෙයාගේ ප්‍රතිරෝධය මේ දෙන්නගේ ප්‍රතිරෝධය 3යි කිලෝ ඕම් බෙදීම මෙයාගේ ප්‍රතිරෝධය අපි දන්නේ R 5 සමානයි මේ දෙන්න අතර විභවාන්තර වෙන්නේ 2.9.1 කියන 3යි බෙදීම මේ දෙන්න අතර විභවාන්තර වෙන්නේ 12යි. හරි. එතකොට R 5 වෙනවා 12යි කිලෝ ඕම් කියලා. හරි. 12යි කිලෝ ඕම් කියලා එනවා R 5 යගේ. රයිට්. පස්සේ දියුතු R 6 ප්‍රතිරෝධක යගේ ගන්න කරන්න R 6 ප්‍රතිරෝධක යගේ ගන්න කරන්නත් ඒ විදිහට. එතකොට දැන් මෙයාගේ 12යි. හරි. 12යි මේ 3යි 15යි. එතකොට මේ 15 මේ තුන අතර පිහිටන්නේ. එතකොට 15යිනේ විභවාන්තරය. එතකොට මේ 15 සහ මෙන්න මේ R 6 හතා හරහා පිහිටන විභවාන්තරය වෙන්නේ 150න් 15ක් අඩු කරාම. එතකොට 150න් 15ක් අඩු කරාම කියන්නේ 135යි. එතකොට මෙයා හරහා 135ක් පිහිටනවා. හරි. එතකොට මෙයාලා හරහා 15ක් පිහිටනවා. එතකොට 15 බෙදීම 135 කියන අනුපාතය සමාන වෙන්න ඕනේ. මේ තුන් දෙනාගේ ප්‍රතිරෝධවල එකතුව ගත්තොත් එහෙම මෙයායි මෙයායි 3000යි. හරි. 3000යි මේ 12යි 15000යි. 15000 කියන්නේ 15 කිලෝ ඕම්නේ. 15 කිලෝ ඕම් බෙදීම මෙයාගේ ප්‍රතිරෝධය අපි දන්නේ R6. ඔය විදිහට R6 ගන්නේ කරන්න පුළුවන්. R6 එනවා 135 කිලෝ ඕම් කියලා. හරි. මේකට මේක සුළු වුණාම 135 කිලෝ ඕම් කියලා එනවා R6 වලගේ. හරි. ඔන්න ඔය විදිහට තමයි අදාළ ප්‍රතිරෝධයන් අපි ගන්නේ කරන්නේ. අපි ඊළඟට යනවා ඒකේ C කොටස. හරි. C කොටස කියන්නේ මේක මේ ඕම් මීටරේ. හරි. මේක ලියා ගන්න. හරි. ඒකත් අපි බලමු. ඒක හරි. ඒකේ නම් ලොකු දෙයක් නැහැ.
बलम सी को पात रूपये दिन एम बहुमीट्री अंतर्गत ओम मीटर को सै मेम सरल ओम मीटर एत विद्युत गामक बले मेम सरल ओम मीटर एत विद्युत गामक बल इकाशन अभ्यंतर प्रतिरोध शून्य घोषा पावती नातर मेहदी अगे आर बिंदुवन प्रतिरोधक पूर्ण परिमाण विद्युत धारा एम मीडियम पे रेगा अभ्यंतर प्रतिरोध विस्कोम गलोमीटर बाविदागर यत मेहदी क्लिप एक स्पर्श गलोमीटर पूर्ण परिमाण उत्क्रमण पेन्नुकर अरे क्लिप डिस्पर्श कर आड़ पास पूर्ण परिमाण उत्क्रमण पेन्न मेक मेहमान फाइव वोल्ट मैं अभ्यंतर प्रतिरोध गलोमीटर तीनों मैगे अभ्यंतर प्रतिरोध मिस्साई मैगे पूर्ण परिमाण उत्क्रमण इकाई मिली एम पे अरे मैं इधर क्लिप देख दिए इतना आर नोट तीन अब मैं क्लिप देख स्पर्श रात पद पूर्ण परिमाण उत्क्रमण पीन लेकिन मिली एम पे एक हरा अरे थोड़ा पे आना आर नोट के लिए दम है कि करो अरे इकाई समय पहा समान आई ධාරාවකයන් එක වැඩි කිරීම 10 රින 3යි වාරයක් R නෝට් ධන 20 හරි ඔක සුළු කරන්න R නෝට් එනවා 1480 යොම් කියලා 1480 යොම් කියලා එනවා හරි පළවෙනි එක ඊට පස්සේ යනවා දෙවෙනි එකට गैलोनोमीटर उत्क्रमणे पूर्ण परिमाण उत्क्रमणे सीट दहायक क्लिपातर बाह्य प्रतिरोध के अगे गण तो मे अंतर अंक प्रतिरोध तो गैलोनोमीटर उत्क्रमणे सीट दहायक सीट दहायक अभी दहायक दस मेक डिग्री दहा तुना अरे आर नोट अभी भाग दस आर आई इट पस आधार संबंधित दहासमान अभी मेक सीट दहाई अने दस मेक डिग्री दहा रेन तुना प्रतिरोधवेणी मैगे मैगे सार्दास पंसी यदास पंसी दान संबंध का प्रतिरोधे आर अरे तो आर गण रेट बोला आर गण आठ पस्ो दहा दस पहा एक लोम के अरे दहा दस पहा डिग्री दहा तुना ओम हेम दहा दस पहा एक लोम के अरे इट पस तुंडन बल तुंड नीचे गलोन मीटर उत्क्रमण पूर्ण परिमाण उत्क्रमण सीट पना क्लिपातर बाहर प्रतिरोध मैं दीम सीट पना की अब बागें रसम पहाड़ी दहर अरे तोड़े कल पहा सामना धारा वेणी सीट पना सा दसम पहाड़ी क्रीम दहरना प्रतिरोध वेणी मे दिखे प्रतिरोध दास पी धन मे आगे प्रतिरोधित मैंने आर अरे आर के अत्या आर आर दूड़ा मरी प्रश्न तो इतना आ रही इकाई दस पहा किलो ओम के हर इकाई दस पहा किलो ओम के लिए तुंड नहीं हर ओडिकागं इट पस अवसर कहा क्लिपात्र उदय बाह्य प्रतिरोध के आगे इकसी हटात योग मन गलोन मीट आर आगे आने दारा होने कर अरे तो मिथन इकसी हटाता ओम इट पस मे धीर संबंधित आंडपुर कचिस्तम पहासमान धारावतम यहाँ अयुवार इतने मेरे निर्दास आरती निर्दास पंसी यदास पंसी एक हटाता यदास आयसी हट आता अरे इट पास ओग सुल कर पास इनवा बिंदु अटाई नमे एम पी एर गेल दस मटाई नमे एम पी एर गेल अरे ओ दीरतम अदाल बिड़ूर इन मेडिक वाली आगे इतोट अभी विवाह रचना पेपर के सागर चाकल अवसर इलाटेनों रचना पेपर इकट्ठा हरी